I won, Abhi. I won. I won, Hasa. I won, I won. I won, Gura. Vasanawa. Me seat ekke change ekak. ඔව් නේද හැම පුටුවම වෙනස් වෙන තැන කාලේ හැම පුටුවම වෙනස් වෙනවා මට හිතෙන්නේ ෂුවර් එකටම මේ කම්බිනේෂන් එක පළවෙනි එක වෙනතාවට වෙන්න ඇති දුමින්ද දුමින්ද ඔබේ අවධානය පිණිසයි මම හිතන්නේ මේක ෆස්ට් ටයිම් වෙන්න දෙන්නේ අත්හදා බැලීම වෙන වැඩි රටේ නේ දැන් මේ අලුත් පුටු වලට අලුත් අය ඇවිල්ලා ආව් හවු නේද අත්හදා බලන යුගයක් අලුත් පුටු වලට අලුත් අය එනවා අලුත් මූණ එක මූණ පවා අලුත් කරගෙන ඕ යාමත් යාව දවස ගානේ අත්හදා බලනවා අත්හදා බලනවා අත්හදා බලන්න මෙහෙමයි දැන් සමහරු කියන්න බලාගෙනම ඉඳියා අත්හදා බලල කොලාද කියලා අත්හදා බලන්න නැතුව කොලාද ඒක තමයි ඉතින් ඒකේ හැටි ගමනේ ආකාරය එහෙම තමයි අර අපි දවසක් කලින් කතා කරා මචං මේ මොකද්ද මේ මේ ඔන්ලයින් ක්‍රමයට මොකරි සිස්ටම් එකක් චේන්ජ් කරන එක ගැන කතා කරද්දී අපි වාහනේ යද්දි තමයි උඹ ওই කතාව කිව්වේ එතකොට දැනට තියෙන සිස්ටම් එක මරුද කියලා ඔව් නෑ එහෙම එකක් නෑ දැනට තියෙන එක මරු නැත්තම් ඕන එකක් ට්‍රයි කරලා බලන්න ට්‍රයි කරලා බලන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ අනිත් කර කියනවනේ මේ ට්‍රයි නොකරම පරදිනවට වැඩිය ට්‍රයි කරලා පරදිනද කිය මොකක් හරි පොඩි කැලලක් තියෙනවනේ දැන් නේද ඒක මොකක් හරි ගන්න අතල් එකක් තියෙනවනේ ඉතින් මම ටිකක් මම ඇත්තටම මේ ආනේ ඒක ඇත්තටම ඉතාලි කල්කිරි සංවේදී ප්‍රවෘත්තියක් يعني දුකයි ඇත්තටම ඉතින් මං සමා වෙන්නේ ඉතින් මේ වගේම ප්‍රවෘත්තියකින් වැඩසටහන ආරම්භ කරන්න පුළුවන් වුණාට අපිට දුක හොඳට පුරුදුයි කමන්න කියනවා මහින්ද යාපා ආවේවර්ධන අපේ හිටපු කතානායකවරයා සමු අරගෙන තියෙනවා දේශපාලනයේ එයාගේ දුක අපිට කොයිතරම් සතුටක්ද ඇත්තම හිත රිදෙලා තමයි මේ විදියට දේශපාලන ජීවිතෙන් සමු අරගෙන තියෙන හෙළඹෙන මහමැතිවරණයට එයා තරඟ කරන්නේ නැහැ කියලා කියනවා. එයාගේ දේශපාලන ජීවිතයට අවුරුදු 43ක් එදා මෙදා තුර ඉදිරිපත් වුණු එකම මැතිවරණයකින්වත් පරාජිත වෙලා නැලු. ඉතින් එහෙම තියාගෙන තමයි මේ විදියට දේශපාලනය සම්බන්ධයෙන් දැන් මේ වෙලාවේ දැඩි කලකිරීමකින් යුතුව මේවර මැතිවරණයට තරඟ කරන්නේ. එයා කලකිරෙන්නේ එයා කලකිරෙන්නේ මං හිතන්නේ අර එයා එකම ඡන්දයක් පරාද වෙලා නැති එක කරගෙන නෑ එකම ඡන්දයක් පරාද වෙලා නැතුද මේ පාර පරදී කියලා හිතුනොත් ඉවරයිනේ රෙකෝඩ් එක බිඳ වැටෙනවා ඒක ඇනික අර හැම හිතන්නත් පුළුවන් එකම ඡන්දයක් පරාදිලා නැහැ ඒත් ඉතින් ඡන්දයක් දිනන්න තරම් කරපු වැඩකුත් නැහැ නේ බං නෑ එහෙමත් කලකිරෙන්න පුළුවන් නේ මිනිස්සුන් ඒ කියන්නේ ජනතාව ගැන කලකිරෙන්නේ නැති නේද ඔව් මගේ මේ කර දෙයක් කරන්නේ මාව දිරෙව්වනේ හැමදාම මේ ජනතාව කිසිම තේරුමක් නැහැ නේ මම එක ඡන්දයක් අඩි මට මාව එක ඡන්දයක්වත් මේ ජනතාව පරද්දලා නැහැ නේ මාව කලකිරුණා අප මේ ජනතාව ගැන හිතලා කියලා මයර යන්න කියලා එහෙම වෙන්න පුළුවන් ළඟම එක ඒක මට තේරෙන ළඟම මේක හැබැයි මේ ගන්න දැන් මේ ඡන්ද ඉල්ලන්නේ නැහැ කියන කතාව කියලා තියෙනවා සහ මේ දූරෙන් ඉතින් සමු ගන්න වෙනවනේ පාර්ලිමේන්තු ඉවරයි කැමර පොඩ්ඩක් අව කැපෙන විදිහට කියන්න එපා නේද දේශපාලන ජීවිතෙන් සමු ගන්නවා කියලා කාට හරි දේශපාලන කියන කැහුන්න නැත්තම් හරි නෑ දේශපාලනෙන් සමු ගන්නවා කියලා කියන්න නේද ඔව් හරි නෑ නේද දැන් ඔය ආණ්ඩු ගියේ කහන්න නෑ නෑ කියන්නේ ආයේ දේශපාලනේ පැත්ත පලා මොකද මම එහෙම අහන්න හේතුව මේ මං ටික කාලයකට ඉස්සෙල්ලා හුවා මේ ලංකාවේ රාජපක්ෂ පවුලට වඩා ලොකුයි මේ යාපා අබේවර්ධන පවුල් ගහ කියලා එහෙම ලේසියෙන් දාලා යනවා කියන එක ටිකක් හිතා తాවකාලික පසුබැසීම වෙන්න පුළුවන් නෑ ඔතන මෙහෙම එකක් තියෙනවානේ මචං දැන් සමු ගැනීමක දෙපාර්ශවයක් ඉන්නවනේ දැන් එයා දේශපාලනයේ සමුගත්තර ජනතාව එයාට සමුදුන් නැත්තා ආයි එන්න වෙනවා ආයි එන්න වෙනවා එහෙම ලේසියෙන් ඉස්සරහට පොලිසියෙන් නම් එයාට සමු දෙන්නේ නැති වෙයි වගේ කියලා හිතෙන්න වා පොලිසිය කියන්නේ ජනතාවනේ මේ මේ ඔන්න තියෝ කියලා හදෙන්නේ ඔන්න තියෝ කියලා හදෙන්නේ ඔන්න මේ නෑ ඇත්තටම ඉතින් මේ ජනතාව මම කියන්නේ මේ මේ වගේ මෙහෙම කලකිරිලා ඉන්න දේශපාලඥයෝ තව ගොඩක් ඉන්න ඉඳ තියෙනවා ඉස්සරහට ඒ හින්දා මේ ජනතාවත් පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ ඒ කලකිරුණු එහෙම නැත්නම් තමන්ව කලකිරවපු ඒ දේශපාලඥයෝ සමු ගන්නකම් ඉන්නේ නැතුව මේ ඒගොල්ලන්ට කල්කිරි බෝතල් අමු දෙන්න නේද සිත කල්කිරි කියලා පිටත් කළා සමුදීලා යවන්න
මේ මහා මැතිවරණයෙන් පස්සේ තව දෙයක් වෙන්න පුළුවන් දෙයක් තියෙනවා. මම දැන් මේක තියෙන්නේ සීනියුස් තමයි වාර්තා කරලා තියෙන්නේ. ප්‍රධාන පක්ෂයක නායකයෙක් ඉවත් කරන නියමිතයිලු. මේ ගිය සතියෙත් අපි පිඹුරෙක්ව කුරිය කරා. You shut up. මට ඉංග්‍රීසියෙන් අරින්ට ඉන්න ලෑස්ති වෙන්න. මොන මෝඩේ කොයි මොකදයි මොනට කරගෙන තියන්නේ? වලට වැඩිපුර දඟලන පොඩි ළමයි පැයට වේලාසන නිදා ගන්නවා කියලා මං අහලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක. කවුද කියන්නේ? මේ කීර විදිහට. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා එම නායකත්වයෙන් ඉවත් වීමට නියමිතව ඇති බව net ගුවන් විදුලි වාර්තා කරලා තියෙනවා. ඒකම තමයි මේකේ වාර්තා කරලා තියෙන්නේ. මහමැතිවරණයට කලින්ද පස්සේ තමයි ඒක වෙන්න පුළුවන් කියලා කියන්නේ. ජනතා විමුක්තිපෙරමුණේ නවනායකත්වයේ බිමල් රත්නායක මහතා පත්වනු ඇති බවත් අනුර කුමාර දිසානායක මහතා තවදුර ජාතික ජනබලවේගයේ නායකත්වයේ දරනු ඇතයිද එම වාර්තාවේ. මම හිතනවා ඒක හොඳ පියවරක් කියලා. මොකද අපි කලින් කතා කරා. අපි ඒ කියන්නේ මම හිතන්නේ අරගලයටත් කලින් ඉඳන් අපි සලකුණු කරපු එකක් තමයි අනුර කුමාර දිසානායකට කියන්නේ ජාජබේ නායකත්වයේ තියාගෙන ජවිපේ නායකත්වයෙන් අයින් වෙන්න පුළුවන් නම් ඒක හොඳ ප්‍රවේශයක් කියලා. මොකද අර එක පැත්තකින් ජාජබේ දේශපාලන ආස්ථානය සහ ජවිපේ දේශපාලන ආස්ථානය අතර මොකක් හරි වෙනසක් තියෙනවා නම් එළියේ ඉඳන් කවුරු හරි එහෙම වෙනසක් රීඩ් කරගන්නවා නම් ඒ පිළිබඳ කුකුසක් තියෙනවා නම් ඒක සමනය කරන්න පුළුවන් විදිහේ පියවරක් ඒක. සහ අනිත් පැත්තට දැන් එයා කොහොමත් රටේ ජනාධිපති හැටියට රටේ නායකයා නිසා ඒතකොට කියන්නේ රටෙත් නායකයා ජාජබෙත් නායකයා ජවිපෙත් නායකයා එහෙම වෙනවට වඩා මං හිතනවා ඒක සාධනීය පියවරක්. මොකද එක කාලයක් මතකද රනිල් වික්‍රමසිංහත් හිටියනේ විපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂේ නායක ඔහොම සජිතුත් හිටියා නේද? ඔව්. ඒක සාමාන්‍යයෙන් මෙච්චරකල් ප්‍රධාන විදියට ඒ පක්ෂේ නායක රටේ නායකත්වයේ ලැබෙන කෙනා දැන් සමහර වහින්දන පක්ෂවල ව්‍යවස්ථාවේ තියෙනවා. එයා රටේ ජනාධිපති නම් පක්ෂේ නායක වෙන්න ඕනේ කියලා ඔටෝමැටිකලි වෙනවා කියලා තියෙනවා. මෛත්‍රීට හම්බුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඉතින් මේකේ එහුම ගත්තන් පස්සේ වෙනස් ප්‍රවේශයක් ඒක ඇත්තටම මම කියන්නේ ඒක ඇත්ත නිවුස් එකක් නම් සහ ඒක ඇත්තක් වුණොත් මම කියන්නේ ඒක ඉතාම හොඳ තීරණයක් අනුර කුමාර ගන්න ඉතාම ප්‍රශස්ත තීරණයක් හැටියට දක්වන්න පුළුවන්. මේකේ මේ සෑහෙන ඇංගල් කීපයකින්ම ඒක මම හිතන්නේ මේ හොඳ වෙයි. සමහර තරහයයි ඕකට මම හොඳයි කිව්ව හොම් බයිනවනේ වන්දන. සමහර අයට තියෙන ප්‍රශ්නේ එක්ක ඔගොල්ලෝ හොඳයි කියන්නේ එක්ක ඔගොල්ලෝ නරකයි කියන්නේ. එක ළඟට හොඳයි කියන එක ළඟ නරකයි කියන අපිටත් කන්ෆියුස් වෙනවා. ඉතින් ඒ වෙලාවේ තියෙන සිදුවීම් අනුවනේ ඔක කියන්නේ. ඉතින් එක වෙලාවකට හොඳයි එක වෙලාවකට නරකයි. ඒක තමයි ලෝකෙ. ඒක එහෙම තමයි. ඒ හැම එකකටම හොඳයි කියන බැරිද? එම්බැ පුළුවන් බොරු නේද? ඒක බොරු නත් හිත කඩන්න ඕනේ නෑනේ. බොරු කියලා බොරු කියන්න පුළුවන් හිත. මොකද්ද දැන් ඔයා ඇවිල්ලා අදත් අහගන්නලා ඇති කරන්න දාන්නේ මෙතන? නෑ මං කියන්නේ මේ නිකන් නෑ දැන් මං ඔයා එක කියපු හින්දා හරි. එහෙනම් අපි ඊ අර මේ ආණ්ඩුව හුරතල් කරන කණ්ඩායම් ගැන කතා කළා. මගේ යාළුවෙක් මට කතා කරලා කිව්වා දැන් අදන් ඒ උන් ආණ්ඩුව හොරතල් කරනවානේ උඹලා මොකද්ද ඔය කරන්නේ? මං කව අද ඩීඩී එකේ දී උත්තර දෙන්නම් ඒකට ඩීඩී බලන්න කියලා. මොකද්ද මේ? අපි මේ මොකද්ද කරන්නේ? අපි ආණ්ඩුව කරන්න කියලා දෙනවා. ආ අපිට ආණ්ඩුව කරන්න කියලා දෙන්න. ආණ්ඩුවක් හරියට කරගෙන යන්නේ කෙසේද කියලා අපි කියලා දෙන්න කට් කියලා දෙන එකද වැඩේ? ඈ කරන්නේ කරන්න කොහෙනම් ඉතින් දැන් ඔයා කියන්නේ කියලා දෙන වෙනුවට අපිට කරන්න කියලා. ඔය කරන්න. එතකොට කවුද කියලා දෙන්නේ?
අපේට අප වෙත පැවරී ඇති ඓතිහාසික කාර්යභාරය කියලා දෙන්නේ. ඔව් අපි මත ලංකාවේ බුද්ධිමත් සෙට් එක. ඒතර අපි තමයි මේක කියලා දෙන්නේ. තව ඉන්නවා ඒ කියන්නේ අපි කියලා දෙනවා ත්‍රිවිල් ඩ්‍රයිවර්ස් කියලා දෙනවා. කොච්චි මේ මේ වැඩට යන රජයේ සේවකයෝ ටික ඒගොල්ලෝ කියලා දෙනවා. මුළු රටම කියද ත්‍රිවිල් ඩ්‍රයිවර් ගොඩක් දුරට කියලා දෙනකොට ත්‍රිවිල් එක එලවන් යද්දි අර පිටිපස්සෙන් ඉන්න මිනිස්සුන්ට තමයි අහන්න වෙන්නේ. එක්කෙනාට එක්කෙනාටම කියලා දෙනවා. අපිට එහෙම නෙමෙයි ලොකු ප්‍රමාණයක් අහනවා කරන් දෙන්නේ නැහැ. මේක සරේ නැත්තම් අර කවුරුත් දැනගන්නේ අපි කියලා දෙනවා කියලා. අපිට channel එකක් තියෙනවා mic එකකට වන් තියෙනවා. දැන් අපි අපි හතර දෙනා 3 wheel හතරක් ගත්තාම දැන් කවුරුත් දන්නේ අපි මේක කියලා දෙනවා. දැන් මේ අපි මේ mic හතරක් ගත්තේ. දැන් හැමෝම දන්නවා අපි මේක කියලා දෙනවා කියලා. දැන් අපි කරන්නේ ඒක මේ ආණ්ඩුකරණය කියලා දෙනවා. ආණ්ඩු කරන්නේ. අනික අපි අපි දේශපාලනේ විතරයි නේ මචං. දැන් 3 wheel නම් cricket ගැන කියලා දෙනවා හොඳට. ඔව් ඒගොල්ලෝ ඕන එකක් කියලා. ඔව්. අම්මු ඒගොල්ලෝ අපිට කියලා දෙන්නේ ඒගොල්ලෝ. අපිට කියලා දෙන්න ගොඩක් ලඩේ. දැන් ඇත්තටම ඔය පාසල් පද්ධතිය ආරම්භ නම් බිඳ වැටලා නම් නම් වගේනේ තියෙන රටේ අධ්‍යාපනයේ ගුරුවරු ත්‍රි wheel රථ රියදුරෝ බවට පත් කරලා පිටිපස්සේ ඉන්නාට ශිෂ්‍යයෝ මුළු රටම ශිෂ්‍යෝ. කියන්නේ අධ්‍යාපනය කියන්නේ හැමදෙස්සම ළමෙන්න තියෙන දෙයක්නේ. ඔය කියන්නේ සමාජ හර පද්ධතියින් අනම්මනම් කියලා දෙන්න ඕනේ පස්සේ යන ගමන. ඒ යන. එහෙම පහේ පන්තියේ වැඩකගේ ඉස්කෝලේ යවලා ශිෂ්‍යත්වේ පාසල ත්‍රි wheel එකට නම් කරනවා. ඔව්. ඔව්. ඒ කියන්නේ ශිෂ්‍යත්වේ පාස් වුණාම හම්බෙන ඊළඟ අධ්‍යාපන අවස්ථාව තමයි උදේ හවස් ත්‍රිවිල් එකේ යන්න හම්බෙන නොමිලේ. එතකොට අධ්‍යාපනය වෙනවා. මටම ඇවිල්ලා පේනවා. ගණිත ත්‍රිවිල් එකේ නෝ අම්මේ අම්මේ ගණිත ත්‍රිවිල් එකක් මන්නා කියනවා ගණිත ත්‍රිවිල් එකේ. අනිත් ඉංග්‍රීසි ත්‍රිවිල් එකේ නෝ ආයි. අනික අර මේ දැන් එහෙම සිස්ටම් එකක් හද දැන් පාරේ දකින දේවල් ඇසුරෙන් ගන්නන්න පුළුවන් නේ. අර බලන්න අර උදාහරණයක්. උදාහරණෙ මොකද? යමින් ගමන් පොතින් පතින් නෙමෙයි. විතරම ප්‍රායෝගික අධ්‍යාපනය. ට්‍රැෆික් එකේ ඉන්නවට පුළුවන්. ඔව්. එතකොට මම දැන් අඹ විකුණුනේ මනුස්සෙක් ගාව ගිහලා නවත්තනවා. අඹේ ගෙඩියක් කීයද? 10ක් ගත්තනම් පුතා කියන්නේ බලන්න 10ක් ගත්තම ගාන කීයද කියලා. අන්න දැක්කද? අන්න දැක්කද? දැන් ඔන්ලයින් এডুকেෂන් නෙමෙයි ඔන්ගෝයින් এডুকেෂන්. අලුත් සංකල්ප නවතම සංකල්ප ඔන්ගෝයින් এডুকেෂන්. ඒතර පාසල් ගොඩ නැගිලි වල පාස්ඩ් පාසල් පරිපාලනය පිළිබඳව කරව මොනවද නැහැ. මොකද නිදහස් අධ්‍යාපනය කියලා එකකුත් නැහැ. මොකද හයර් ගෙවන්නේ හයර් ගෙවන්නේ යන ගානට. ගමන යනවානේ. අතර අධ්‍යාපනේ නොමිලේ. අනික තව එකක් වෙනවාද? පාරේ ගුරුවරුන් එතකොට ත්‍රිවිල් එක ගලවන්නේ. ඒගොල්ලෝ ඊටාම විනයානුකූලව නිවැරදිව ත්‍රිවිල් එක ගලවන්නේ. දැන් හැමෝම බයිනවනේ මචං මේ මේ ත්‍රිවිල් එලවනවා හරි නෑ. පාර ජෑම් වෙනවා ත්‍රිවිල් එක. මෙහෙම කරන්නේ. ගුරුවරු එලවනකොට ඒක වෙනස් වෙනවනේ මචං. එයා ඊටාම විනයානුකූලව ඒ වැඩේ කරගෙන. අනිත් එක තව එකක් ගුරුවරු මචං හැමතිස්සම අපි කියන්නේ ශිෂ්‍යයාට තියෙන ගුරුවරයා ෆලෝ කරන්නනේ. ඒ කියන්නේ ගුරුවරයා ඉස්රායිල් යන. ඉතින් ත්‍රිවිල් එක කොහොමද එහෙමනේ? කොහොමද එහෙමනේ? ගුරුවරයා ඉස්රායිල් යන. ශිෂ්‍යයා පිටිපස්ස යන. අදාල ගෞරවයත් ලැබෙනවා. මේ ජනාධිපතිවර නිමල් සිරිපාලසිරිලා අපේ හිටපු ඇමතිතුමාට තව පුටුවක් අහිමි වෙලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාව. මිස් වුණා නේද? නිමල් සිරිපාල සිල්වා අපේ නිදා හිටපු ඇමතිතුමා නේද? ඔව්. හැබැයි නිදා හිටියත් තව පුටුවක ඉඳලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි දන්න පුටු වලට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ පත් කිරීම තියෙනවා ඍජුවම ජනාධිපතිවරයා කැමැත්තෙන් කරන පත් කිරීම ඉඳලා තියෙන මේ නිදාහින්න පො ඇමතිවරයා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් මම හිතන්නේ හිටපු මේ දැන් අලුත් ජනාධිපතිවරයා ඒකට නැවත විජිත හේරත් පත් කළා තියෙනවා. ඒ වහින අවශේෂ පත් කිරීම නේ මචං. දැන් මගේ අඳුර ඇවිල්ලා අලුතෙන් කැබිනට් එක පත් කරලා විශේෂ අමාත්‍යංශ ලේකම්වරු උපදේශකවරු වගේ එහෙම කියන්නේ වැදගත් අදගත් අනතුරු වලට කට්ටිය පත් කරගෙන ඇවිල්ලා බලනකොට මොකක් හරි වෙලාවක ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් ගැන හරි ඒ සම්බන්ධ ડોකියුමන්ට් එකක් හරි දැක්කහම නේද අපි නිමල් සිරිපාලද එතකොට දැන් ජනාධිපති කී දියෝ තියා බාරකේ සම්බෙන් කියලා එහෙම පස්සේ මතක් වෙලානේ ඔය අයින් කරන ඇත්තේ. දැන් අර ඉන්නේ දෙතුන් දෙනයි හින්දා අර ඉන්නේ කෙනෙක්ම දාන්න කාට හරිම දාන්න ඕනේ. මම ඒකට අනේ මේවා ඉවර කරන්න ඕනේ නේ. හරි වෙනකම කියන්න නෑ නෑ ඒක තමයි. ඒකට ඒ වගේම නිවුස් එකක් තමයි මේක මේ සම්බන්ධන්ට දීලා තිනව මචං ගයක් සම්බන්ධන් මේ කියන්නේ ඔව් ඒ කියන්නේ ඒ දුන්නේ දැන් නෙවෙයි කාලකට විපක්ෂ නායකයා වෙලා හිටපු කාලේ දීපු ගේ යහපාල රජයේ කාලේ විපක්ෂ නායකයා ඒකටත් කලින් හ ඒකටත් කලින් නේ විපක්ෂ නායකයා වුණේ යහපාල රජයේ 2015 තමයි යාට ගේ දීලා තියෙන්නේ. ඔව් ඊට පස්සේ අර මහින්ද ආවයින් පස්සේ ආයි මහින්ද කියලා ඔය ගෙදරම උම ඉන්නේ කියලා අන්න ඒක තමයි මහින්දගේ මනුස්සකම නේ. ඔව් කුස්සිය දොරෙන් එයා ඉතින් මේ එයා කුස්සිය දොරෙන් ඇවිල්ලා විපක්ෂ රාජකට ගේ දාලා යන්න කියන්න බෑනේ. කොහොම හරි එයා දවස් 52කට ආපු වෙලාවේ තමයි ඔය ඔහොම ඉන්න කියලා. නෑ ඊට පස්සෙත් මේ ගෝඨාවයෙන් පස්සෙත් ඊට පස්සේ කැබිනට් පත්‍රිකාවක්ම දාලා පාර්ලිමේන්තුවේ සම්මත කරලා දෙනවා. ගෝඨාවට පස්සේ එයාගේ විපක්ෂ රාජකම ගහලා ගියානේ කැබිනට් පත්‍රිකාවකින් සම්මත කරලා දෙනවා.
මොකද්ද දෙමළ ද්‍රවිඩ එක්සත් සන්ධානයේ ද්‍රවිඩ එක්සත් සන්ධානයේ නායක හැටියට සම්බන්ධ නින්නකම් එයාට ඒකේ පාවිච්චි කරන්න පුළුවන් කියලා. කොහොම හරි දැන් මැල්ල මාස 3යි. තාමත් ඒ කියන්නේ තව මාස 3ක් යනකොට ඒක ඉදිරිය දීලා තියෙනවා. ඒ තාම තියෙනවා. තාම ඒක තියෙනවා 2017 ඒ ගේ මේන්ටේන් කරන්න විතරක් කෝටි 3000ක් වේදම් කරලා තියෙනවා. දැනටත් ගේ මේන්ටේන් වෙනවා. ඕකේ වැඩ කරන කට්ටියට පඩිනඩි අරම ඔක්කොම පාර්ලිමේන්තේ. පාර්ලිමේන්තින් ගේ මේ මේ ගෙදර කියන්නේ එතකොට විපක්ෂ නායක නිවස නෑනේ. නිල නිවස නෙවෙයි. නිල නිවස නෙවෙයි නේද? එහෙමනම් සජිත් ඔක දීලා ඇති නේද? ඔව්. ලස්සන ගයක් හැබැයි පරණ වලව් වගේ ගයක් ඒ තමයි ඔන්න නාමල් රාජපක්ෂ කුරුණෑගලින් ඡන්දේ ඉල්ලන්නේ නෑ කියලා මහමැතිවරණයට ඉල්ලන්නේ නෑ කියලා අනවුස්මන්ට් එක දීලා තියෙනවා. හම්බන්තොට ජනතාවත් එක්ක ඉදිරියටත් දේශපාලනයේ නිරත වෙනවා. යානම් කලකිරලා සමගන්නේ. කුරුණෑගලින් නෙමෙයි මේ සැරේ. යාඩේ තාත්තා සමුගත්තා කලකිරලා. එයාලා සමුගන්නේ. යාපල 300ක් සමුගත්තත් රාජපක්ෂ එක රාජපක්ෂ කෙනෙක් සමුගන්නේ. මේ වගේ කෙනෙක්ට සමුගන්න ගෙදර බවලත් උදවියගේ අවසරය වුණා. මහින්ද රාජපක්ෂ ඉල්ලපු මක්කඩ සීට් එකෙන් නාමල් එන්න යනවා කියලා මම හිතන්නේ කවුරු හරි මාධ්‍ය වේදිකේ ඒක ගැන අහන්න ඇති අහුවා. නමුත් ඉතින් මහින්ද රාජපක්ෂ කුරුණෑගලෙන් ඉල්ලන්නම හේතුවත් නාමල් හම්බන්තොට ඉතින් ආ නාමල් කුරුණෑගලට කියන්නේ. හම්බන්තොට මොකද? ඇයි සජි? අයකල ඔක්කොම එක පක්ෂයක් වුණොත් නම් මේක තත්ත්ව වෙනස් වෙයි බෙදා ගන්න වෙයි. හරි නම් එකක් වෙන්න තමයි ඕන. ඒ අතරේ මම මේ දන්නවා දැන් මේ ලංකාවේ අපි මේ හිතුවේ නැතුනට ලංකාවේ දේශපාලනය මම හිතන්නේ දැන් අපි දේශපාලන විද්‍යාවක ඉගෙන ගන්නකොට තියෙන ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එංගලන්තේ ඇමරිකාවේ රුසියාව වගේ රටවල් කීපයක් ඉගෙන ගන්න තියෙන. ලංකාවත් ඒ මට්ටමට යන්න ඕන රටක් දැන්. මොකද ලෝක වාර්තා දෙකක් තියලා තියෙනවා. ලෝකේ ලොකුම කැබිනට් මණ්ඩලය තියලා තියෙන ලංකාවේ. ලෝකේ පොඩිම කැබිනට් මණ්ඩලය තියලා තියෙනවා. ඉතින් මේ කුංචි ලංකාව බලන්න එහෙම ගත්තාම දේශපාලන ලෝකේ නේද? ඔව් නෑ දේශපාලන ලෝකේ නම් අපි දෙපැත්තේ දෙකම කරනවා කොහොමද කියලාද? ඔయిత වැඩිය හිග්ගෑවට දෙපැත්තේම දෙක අපි එක සැරේ කරලා තියෙනවා. එහෙම පුදුමාකාර රටක් නෙමෙයි කැවිලි. ඒ ලොකුම කැබිනට් මණ්ඩලයේ තියෙන කාලෙද පොඩිම කැබිනට් මණ්ඩලයේ තියෙන කාලෙද රට හොඳ දෙකම එකයි වගේද? නෑ දෙක දෙකක් නේ කොහොමද හොඳද නරකද කියන්නේ? හොඳද නරකද කියලා කියන එක ටිකක් දැම්ම කියන්නේ එකක්. කලබලත් වැඩි කියලා අපි හිතුවා. මොකද ලොකම කැබිනට් මණ්ඩලය කියන්නේ 100 ගානක් කැබිනට් මණ්ඩලයන් නඩත්තු කළා අපි මහින්ද රාජපක්ෂගේ දෙවනි දූර කාලේ. එතකොට කියන්නේ යුද්ධෙත් යන අස්සේ තව ප්‍රොජෙක්ට් ඉවරයි. දෙවනි දූර කාලේ. දෙවනි දූර කාලේ යුද්ධය ඉවරලා දෙවනි දූර කාලේ. මොකද හන්ද පළවෙනි දූර කාලේ අගහරියට එනකොටත් සෑහෙනම ලොකු කැබිනට් මණ්ඩලයක් හිටියා. ඔය 100 ගාන උනේ මහින්ද රාජපක්ෂ එක මොහොතක තීරණය කරා. මට මතක විදිහට එයාට සහය දක්වපු ඔක්කොම අයද ඇමතිකම් දෙයි. සියලු දෙනා මහතර මුළු ආණ්ඩු පක්ෂෙම්ම තුන් හතර දිනක් ඇරුණාම අනිත් ඔක්කොම ඇමතිවරු අනිත් ඔක්කොම ඇමතිවරු. කොටින්ම ඒ කැබිනට් එකේ ඇමතිකමක් හම්බෙලා නොහිටපු ගීතා කුමාරසිංහ වගේ නාහෙන් ගන්න පිටිති. ඒකේ හිටියේ පුතාව පුතාට මොකුත් දුන්නේ නැහැ මං හිතන විදිහට නේද? නාමල්ට මොකුත් දුන්නේ නැහැ නේද ඒ කාලේ? නාමල්ට දීලා තිබුණා අධීක්ෂණ മന്ത്രി. එයා තමයි മന്ത്രിලව බලන්න මොක් කරේ සීන්. മന്ത്രിලව ඇමතිලව බලන්න. ඇමතිලගේ අධීක්ෂණ മന്ത്രി. ඇමතිකම් වෙන කාට දීලා ඇමතිලව අධීක්ෂණය කරන්න දාලා හිටිය മന്ത്രി තමයි. කතාව තියෙන්නේ හොඳ නරක කිනක කෙසේ වෙතත් දැන් මේ දාසරේ මේ තුන් දිනකේ ඇමති මණ්ඩලයක් හැදලා තියෙන්නේ හොඳ කියන අර්ථයෙන් නෙමෙයි මේ ඉන්නේ තුන් දිනයිනේ මේ වෙලාවේ ඒක ටැක්ටිකල් වෙනගෙන. ඔව් මං කියන්නේ දැන් ওই තුන් දිනකේ කැබිනට් මණ්ඩලේ මාරයි හොඳයි කියලා උඩ දාන්න හොඳ නැහැ. මොකද මේ ආණ්ඩුව ඊට පස්සේ ආණ්ඩු කුමාර මේ ඊළඟ මහමැතිවරණ දින්නට පස්සේ 25කවත් කැබිනට් මණ්ඩලයක් හදා ගන්න ඕනේනේ. ඔව් 25ක් තමයි නම්බේ එක. තුන ඕනාට වැඩිය තොරොම්බල් කර කර ඉඳලා තුන් දිනකින් කරන්න බෑ. බෑනේ මේක. බරගානක් තියෙනවානේ. දැන් මේකේ අනිත් අන්තය තමයි මේ විශාල බලයක් දුන්නොත් අපේ රටවල් සමහරට දීර්ඝකෙන ඔක්කොම උනත් ඇමතිකම් දෙන්න පුළුවන් මට්ටමට රජයන් විශාල කරගන්න මේ රජයන්ට පුළුවන්. අන්න ඒක ඉතාම හොඳ කියමනක්. ජනතාවත් තේරුම් ගන්න ඕනේ බලය කියන්නේ මිනිස්සු නරක කරන සුළු යමක්. එහෙම දැන් ඒකේ එක පෙන්ල කියන්න බෑ ඕනම මිනිස්සෙක් බලය හම්බුනාම නරක වෙනවා කියලා. හැබැයි බලයේ ගුණය ඒක. බලයේ ගුණය ඒක සහ
අපි බලය ජනතාවගේ තියෙන මේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය පාවිච්චි කරලා ඒ රට පාලනය කිරීමේ බලය පවරන්නේ කවුරු එක්කෙනෙකු නෙවෙයි කණ්ඩායම. මේ කණ්ඩායම ඇතුලේ අතිශයින්ම ඉඳීමේ ඉඩ තියෙනවා. විශාල බලයක් හම්බුනහම නරක වෙන මිනිස්සු. ඒක ඒක තමයි මිනිස් සහ ඒක මිනිස් ගුණාංගයක් ඒක සහ බලයේ හැටි. ඒක ඒක ලංකාවේ උදාහරණ වලින්ම ගත්තොත් ඕගොල්ලන්ට තියෙන්නේ පොඩි 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 මේ සංසන්දනයක් කරන්න ඕනෑම මේ රටේ හිටපු ජනාධිපතිවරයෙක් ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා එයාගේ ප්‍රතිරූපය සිහියට ගන්න. ජනාධිපතිවරයා උණයින් පස්සේ එයාගේ ප්‍රතිරූපය සිහියට ගන්න. කියන්නේ ඒ රූප දෙක අතර වෙනස යමක් වෙලා නේද? යමක් වෙලා නේද? ඒ කියන්නේ නේද? හරි ආකර්ෂණීය චරිතයක් විදිහට මුලින්ම දැක්ක කෙනෙක්. ඉතාලම අප්‍රසන්න චරිතයක් විදිහට අපි හැමෝටම මේ මොකද ඔයා දැන් මේ මේ මම කියන්නේ මේ ජනාධිපතිවරයාට උනත් වෙන්න පුළුවන් දෙයක් බැරි දෙයක් නෙමෙයි මම කියන්නේ. දැන් මේ දවස්වල තියෙනවානේ දැක්කාමත් තිබිනව ෆොටෝ ගහන්නත් හිතනවා ක්‍රෂ් වෙලා අනම්මනම් කතා. හැබැයි ඔය හැම ජනාධිපතිවරයෙම එක්තරා කාලයක තියෙනවා දැක්කත් මූණ අපිරියයි අපෝ මූ දවසම දැක්කත් මූසලයි අර කාසිය එහා පැත්තේ මූණ දැක්කාමත් අපෝ කොන්දොස්තර ගන්නෙත් නෑ සමහර කාසි අපෝ අර එහෙම් මට්ටමටත් මේ ජනාධිපතිවරයෝ එක්තරා කාලයක වැටෙනවා. ඒක තමයි මේ මේ දේශපාලනේ අර ඔයා කිව්ව බලේ බලයට කළ හැකි විනාශය මිනිස්සුන්ට. ඒකට ඉතින් අපිට පණපිටින් මේ උදාහරණ තියෙනවා. තියෙනවනේ. ඔව්. සහ මේ මිනිස්සු රියැක් කරන විදිය මං කියන්නේ පූජාසනයේ ඔබ හිඳුවා ඔබට බුදුන් මේ ලෝකෙමයි. ඔබට රෙවි නැගිටින්නේ. ඉතින් ඒ ඒ ස්වභාවයන් ඉතින් ඒ ආකාරයෙන් පවතින බව අපි තේරුම් ගන්න ඕන නිසා කීපසරයක් එක දැකලා තියෙන හින්දා මේ සැරෙත් ඒක දිහා බලන් ඉන්න එක ඉතින් එක්තරා විදියකට විනෝදාත්මකයි. ඔය අර වඳින කතාව මතක් කරපු හින්දා මං එන්නම් මේ අර මේ දවස්වල හැමෝම කතා වෙනවා මේක ගැන මේ අර හරිනි ළමයි ළමෙක් කැවිලා බුලත් දෙනකොට බුලත් අරගෙන හැබැයි ඔයා වඳින්න දෙන්නේ නැහැ වඳින්න. ඔක මුලින්ම හසා මංගල නේද කිව්වේ? ඔව් ඇත්තටම මේ කියන්නේ මම පර්සනලි පොඩි දකින යම් යම් සමානකම් වගේක් තියෙනවා මංගලගේ සහ හරිනිගේ සමහර මාතෘකා ගැන කතා බහ කරන විදිය ඇක්සන්ට් එකේ සිට කටහඬේ පවා මං කියන්නේ මංගලගේ මං කියන්නේ කටහඬල් දෙකම එක වගේ නෙවෙයි මංගලගේ ගැහැණුමය කටහඬ මංගලගේ කටහඬ ගැහැණු කටහඬක් වුණා නම් ඒක ගොඩක් දුරට කවුරු හෝ මේ ඔක වචන කිව්වා කවුරු හරි අනුරුද්ධ ප්‍රදීප් දන්නේ මට හරියට මතක නැහැ මේ ඒක ගොඩක් දුරට මේ ඒ හඬ මංගලගේ සහ හරණගේ සමානකම තියෙන අර එලකියුෂන්ස් වලින් හැදිච්ච කියන්නේ මේ ඉංග්‍රීසි දැන් පවුල් වලින් ආව කියන එකටත් වඩා අර කතා කරන පොඩි කාලයේ සිට හුරු කිරීම විසින් හදන එකක තමයි ඒ ඇක්සන්ට් කරලා සිංහල වලට ඇවිල්ලා තියෙන්නේ. මොකක් හරි අපි දකින සමානකම් වගේක් තියෙනවා සමහර ක්‍රිටිකල් කාරණා සම්බන්ධයෙන් එළඹුම පේනවා සමාන තැන. සමහර දේවල් ගැන තියෙන අයිඩියොලොජි එකක් දෙන්නටම එක එක ළඟ යනවා. මේ මේ සතිෂ් කියපු කතාව ඉතාල වැදගත් ඔය අයිඩියොලොජි කියන කතාව. දැන් මේව කාට හරි කියන්න පුළුවන් ඕනනම් රඟපෑම් කියලා. සහ දෙවෙනි එක දැන් මේ දැන් කාට හරි කියන්න පුළුවන් මොනවද අගමැති කරලා තියෙන්නේ ඔය වඳින එක්කෙනෙක් වඳින එක නැවැත්තුවා කියලා ඒක වැරද්ද. ඒක රට ලොකු සේවයක් වෙනවද කියලා. ඒ සේවා නෙමෙයි නමුත් ඒවා නිකුත් කරන සංඥා. සංඥා. ඒ කියන්නේ රටේ ප්‍රධාන පුරවැසියෙක් රටේ දෙවෙනි ප්‍රධාන පුරවැසියා විදියට ඉන්න කෙනෙක්ගේ ඒ කියන්නේ දරුවෙක් එක්ක එතකොට තියෙන අර ලස්සන තමයි ඒ අර මොකද අර පින්තූරෙම තිබුණ ලස්සන තමයි මේ ඇස් මට්ටමට ගිහිල්ලා ළමෙක් එක්ක අත් කරන්නේ. එහෙම වඳිනවා කියන එක ප්‍රතික්ෂේප කරනවත් නෙමෙයි වඳින එකෙන් එහෙම යා පොඩ්ඩක් නවත්තට එයාගේ මට්ටමට අගමැතිනේ යන එක තමයි මම හිතන්නේ ගොඩක් අයගේ සමානයක් බව දක්වන එක. ඉතින් එහෙම එහෙම කාරණා තියෙනවා. මේක ගැන චින්තන ධර්මදාස ලස්සන ආටිකල් ලැබලා තියෙනවා. මම හිතන්නේ ඒක කියවන්න ඕනේ කියලා. දැන් තමයි මෙතන චින්තනගේ ආටිකලුත් කියවනවද කියලා යන්න එපා පොඩ්ඩක් ඉන්න මේ කාරණා. එහෙම සිතීමම ආයි වැරද්දක් තියෙනවා. ආපහු චින්තනගේ ආටිකලුත් කියනවා කියලා. ඒක තේරුම තමයි මේ. දැන් උදාහරණයක් එහෙම කියන්නේ ගොඩක් දුරට චින්තන පහුගිය කාලේ දේශපාලනිකව හිටපු අස්ථානයේ තමන්ට දිරවන්නේ නැති කමනේ. ඉතින් තමන්ට දිරවන්නේ නැති දේශපාලන අස්ථානයේ හිටපු කෙනෙක්ගේ දේවල් අහන්න ඕනේ නැහැ කියන එකත් ලොකු අවුලක්. ඔව් ඒකත් සෑහෙනම දුරට වෙන මොකක් හරි දේශපාලනයකින් ඇස් බැඳගෙන සිටීමේ ප්‍රතිඵලයක් තමයි. මම මතක තියාගන්න. චින්තන ලියන මෙහෙම වඳින එක හරිම අධ්‍යාත්මික දෙයක්. අගමැතිනි කොතන හරි පොඩි දරුවෙකුගේ වැඳීම නතර කරලා ඇයව ආදරෙන් වැළඳ ගන්න පින්තූරයක් තිබුණා. ඒක ඊටාම හොඳ දෙයක්. අගමැතිනි එතනදී කරන්නේ වැඳීම කියන ක්‍රියාව නිසිතන පිහිටුවීමක් කියලායි මං හිතන්නේ. දේශපාලකයන්ට වඳින එක කැතයි. ඒ වගේම තමන්ගේ ස්වාධීන තීරණයක් නොවන වැඳීමත් කැතයි. මං බෞද්ධ පරිසරයක හැදුන හින්දා දකින දකින අයට වඳින එක පුරුද්දක් වෙලා තිබුණා. ඒක කාලෙක මං තීරණය කළා කිසි කෙනෙකුට වඳින්නේ නැතුව ඉන්න. දෙමව්පියන්ට වැඳීම පවා මං ප්‍රතික්ෂේප කළා. එතනදි මගේ තර්කය වුණේ අද ගොඩක් අය කියන විදිහට කෙනෙක් මොකටද තව කෙනෙක් ඉස්සරහා වැඳ වැටෙන්නේ? ඒක මිනිස් අභිමානයට සුදුසු දෙයක් නෙවෙයි කියන එක. වැඳීම කියන දේ තේරුම මං තේරුම් ගත්තේ පුරුද්දට කරන වැඳීම අතහැරියට පස්සේ.
වැඩිහිටියන්ට වැඳීම පිටිපස්සේ තියෙන්නේ අතීත පරම්පරාවල පටන් අපිට උරුම වෙන දැනුමට අත්දැකීම් වලට ගරු කිරීමක් බව මට තේරුණා. ඒ වගේ ප්‍රඥාවක් දැනුමුතුකමක් ඇති වැඩිහිටියයි ඉස්සරහා මං කැමැත්තෙන් වැඳ වැටුණා. වැඳීම කරන කෙනාගෙත් වැඳීම ලබන කෙනාගෙත් අධ්‍යාත්මික මුහුවීම මං අත්විඳලා තියෙනවා. දෙමව්පියන්ට වඳින එකේ තේරුම මං තේරුම් ගත්තේ වැඳීම් සම්ප්‍රදායන් ප්‍රතික්ෂේප කරමින් මුරණ්ඩු විදිහට මං හැදෙන හැටි මගේ දෙමව්පියන් දරාගත්ත විදිහෙන්. ඒ තරම් ආදරයකින් තමන්ගේ බලයේ අනසකට යටත් නොකර දරුවෙකුට නිදහස දීම වෙසෙස් මාපිය ගුණයක් බව මං දැක්කා. උදේට හවසට පුරුද්දට ගාථා කියමින් වඳිනවා වෙනුවට මට හැඟීමක් දැනෙන අහම්බ වෙලාවට අම්මා තාත්තගේ කකුල් දෙක අල්ලලා වඳින්න මම පුරුදු වුණා. ඒ වැඳීමේදී මගේ ඇතුළෙම සිද්ධ වෙන අධ්‍යාත්මික වෙනසක් මං දැක්කා. අපි අනිකාට ගරු කරනවා කියන්නේ අපි ඇතුළෙන්ම අපේ සීමාවන් තරණය කිරීමක්. වඳිනවා කියන එක මිනිස්සු පහත හෙලීමක් විදිහට දකින්නේ අධ්‍යාත්මිකව තව මේ අත්දැකීම ලැබපු නැති පිරිසක්. මං ගස්ගල් වලටත් වඳිනවා. මහා රූස්ස ගස් දැක්කම අතීත පරම්පරා ගානක මනුස්ස ජීවිත මේ මහ පොළව හඳුනන වනස්පතියක කියන හැඟීමෙන් මං වඳිනවා. සතා සීපාවන්ටත් වඳිනවා. මාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන කලාකෘති වලටත් අත් දෙක එකතු කරලා නමස්කාර කරන වෙලාවල් තියෙනවා. වැඳීම කියන්නේ සාමූහික අවිඥානයක් ඔස්සේ අපි දීර්ඝ කාලයක් පුහුණු කරපු සාධනාවක්. අපි වඳින්නේ අපි තුල ඇතිවන පහන් හැඟීමකට. ඒක අපි අපිටම කරන නමස්කාරයකුත් වෙනවා. වැඳීම කරපු පමණින් වැඳීම ලබන තැනැත්තාගේ සියලු වැරදි අකටයුතුකම් බාරගෙන හිස නමාගෙන සිටීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වැඳීම කරන අයටම තමයි නොගැලපෙන දේ ප්‍රශ්න කිරීමත් කරන්න පුළුවන්. තමන් ගරු කරන අයගේ අගරුතැන් දකින්නත් විමසන්නත් සැබෑ වැඳීමක් කරන කෙනෙකුට පුළුවන්. බුදුන්ට සංඝයාට වඳින නිසාම තමයි අපි බුදුන්ගේ නමින් විවිධ ජාතිවාදී ආගම්වාදී දහම් දේශනා කරන භික්ෂූන්ට විරුද්ධ වෙන්නේ. ඉතින් පුරුද්දට වඳින කෙනෙක් ඒ වැඳීම නතර කරන එක වැදගත්. බලහත්කාරයෙන් කරන සියලු වැඳීම් නොකර සිටීමත් වැදගත්. නමුත් වඳින්න තමන් පෙළඹෙන වරහන් ඇතුලේ බියට හෝ සම්ප්‍රදායට නොවන මොහොත තේරුම් අරගෙන භක්තියෙන් යුතුව තමන්ගේ සහ වැඳුම් ලබන්නාගේ ආධ්‍යාත්මය මුහු වෙන පරිදි ඒ වැඳීම කරන එකත් වැදගත්. මේ හැබැයි දැන් ඊට වඩා අමාරු වැඩක් කරන්න යන මොකද්ද? ඔයා දන්නවද අලියෙක්ව පියවර තුනකින් ෆ්‍රිජ් එකට දාන්න හැටි? ඔව්. අලිය බීමද? නෑ නෑ අලිය ඇත්ත අලියෙක්ව. දොර ඇරියා. ඔව්. අලිය ඇතුළට දැම්ම දොර වැවුවා. දොර වැවුවා. අන්න ඒ විදිහටම අලියෙක් සිලින්ඩරයක් ඇතුළට දාන්න පුළුවන්. මහමැතිවරණයේදීත් එජාපයත් ගෑස් සිලින්ඩරයට එක්සත් ජාතික පක්ෂයත් සිලින්ඩරේ ලකුණ යටතේ මහමැතිවරණයට සහභාගී වෙන්න. ඒක මරු මචං. අර සර්කස් වල අර පොඩි පුටුවක් උඩ අලියෙක් අලියව මෙහෙම තියෙන කකුල් හතරම එක චූටි කනප්පුවක් උඩට ගන්නවා. ඒ වගේ ඉතින් අලියව පුළුවන්. ඒ කියන්නේ සජ්ජ බජාපේ ෆේල්. සජ්ජ බජාපේ ඉවරයිනේ. සජ්ජ බජාපේ හැඳි ගෑවිලා ගියා. ඒක කොහොමත් මහමැතිවරණ නෙමෙයි ජනාධිපතිතුමා ඉස්සරම සිරිකොතේ අලියා වෙනකොට සිලින්ඩරේ දැම්මනේ බෝඩ් එක. ඒක හොඳයි කියලා ඉතින් ඉස්සරහ. නෑ ඔව් දැන් දැන් මහමැතිවරණට එනකොට මහමැතිවරණේදී ඔක්කේ පාර්ශව කීපයක් දැන් සිලින්ඩරේට අලියව සිලින්ඩරේට දානවා කියන එකේ තේරුම තමයි ඒ සිලින්ඩරේ අර ඉන්න සෙට් එකත් ඉන්නවා කියන එක ඈ. දැන් සිලින්ඩරේ ඇතුලේ තව සෙට් එකක් හිටියානේ. මේ ජනාධිපතිවරණේ රනිල් වික්‍රමසිංහට සහයෝගය ඒ අයගෙන් සෑහෙන ප්‍රමාණයකුත් ඒ සිලින්ඩරේ ඇතුලේ ඉන්න අය ඔක්කොම තනි සිලින්ඩරේට දාලා පැක් කරලා තමයි මහමැතිවරණේට ගේන්නේ. පුපුරයි කියන්නේ මෙහෙම හැබැයි අර ඒකයි දැන් ඔයාලට මතක නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණේ ඉස්සෙල්ල මේ රටේ වුණේ සිලින්ඩර් පිපුරපු එක. ඔව්. ගියයින් පස්සේ වුණේ සිලින්ඩර් ආණ්ඩපු එක. සිලින්ඩර් දමනය කරලා තියෙනවා. පුපුර පුපුර හිටපු සිලින්ඩරේ අඬන ගාන අඬන ගාන පැස්සලා තියෙනවා. දැන් සිලින්ඩරේ ඇතුලේ ඉන්නේ දැන් අපිටත් ඉන්නේ නැහැ මේ අලියෙක් කොයිද බං මේක ඇතුලේ. ඔය සිලින්ඩරේට වෙච්ච විපර්යාසය ගැන අර මේ නම කිව්වොත් නම මුලින් කිව්වොත් මේක යති යනවා. ලල්ලක යනවා පංච් ලයින් එක නම. බංකොලොත් රටක් වසර දෙකකින් ගොඩගත් රනිල් වික්‍රමසිංහ මහතාට ජනතාව නොසැලකූ බව කියන බොහොම විශ්වෝපයෙන් කියලා තියෙනවා. කවුද කියලා හිතන්න පුළුවන් කියන්නේ නැත්. ඒ වගේ දුකෙන් කියන්නේ ජනතාව බලු වැඩක් කරේ. මන් දන්නවා එහෙද කියන්නේ. වා හිතලා කියන්නේ. මාත් ඒ වගේ කතාවක් කොටකොල්ලෙන්නේ ගාල් පැත්තේ. ඔව් බොඩි ෂේමින් අන්නන්න බොඩි ෂේමින් අන්න ඩිස්ක්‍රිමිනේෂන්. එතන මේ කොටයි කියන්න එපා. එයා තිරස්ස තර්ජනයට ලක් වූ කෙනෙක්. වර්ටිකලි චැලෙන්ජ්ඩ්.
එතකොට මෙයා මේක කියනකොට තව උදාහරණ ටිකක් පෙන්නලා තියෙනවා. මේ මින්නේරි දෙයියෝ කියපු සීපින් සිල්වත් පරාජය කරලා ඇව්වා, නිදහස් අධ්‍යාපනයේ පියා කියන CWW කන්නම් කරත්, කියන්නේ ජනතාව කියන්නේ මහා ගුණ මකු ප්‍රජාවක් නේ රට. මෙහෙම එහෙම කියන්නේ ගිය සැරේ එකට පස්සේ පෙක මේ සැරේ එහෙම වුනේ නෑනේ. ඔව් ඇත්තටම බැලු නම් වැඩිපුර රිදීලා තියෙන්නේ. මගේ තව يعني ඔය කියන්නේ ඉතින් එකට ඉතින් ගොඩාක් ගුණමක් උනේ, චුට්ටක් ගුණමක්. කියන්නේ අර ගොඩාක් ගුණමක් නේ, චුට්ටක් ගුණමක්. ඉතින් ඇත්තටම දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මට හිතෙන්නේ දැන් මේ කතාවේ යම් ඇත්තකුත් තියෙනවානේ. බංකොලොත් රට වසර දෙකකින් ගොඩ ගත්තනේ මේ මිනිස්සයා. ඒ ජනතාව සැලකුවේ නෑ. ඇයි එහෙම ජනතාව කරේ? ජනතාවගේ ගුණමකයි. ඒක තමයි මේ වචන කියන්නේ. අනගාരിക ධර්මපාලතුමාට පවා අපහාස කළ කෘතවේදීත්වයෙන් සලකන්න නොදන්නා අය අවුරුදු දෙකෙන් රටගොඩ දමපු රනිල් වික්‍රමසිංහ මහතාටත් නොසලකා හැරි බව වජිරාභේ වර්ධන පැවසුවා. කවදාවත් මේ වැරද්දෙන් ගැලවෙන්න බැරි වෙයිස. රජෙන් මට පඩි ගෙවන්නේ මේ මිනිසුන්ගේ සල්ලිස. මම රස්සාව හරියට කරනවා කියන්නේ, මගේ ටීම් එක රස්සාව හරියට කරනවා කියන්නේ සර්ට කවදාවත් එළියට ඇවිල්ලා මට මොනවා හරි කරන්න බැරි වෙයිස. පොඩි සිංගප්පූරුවේ නිවුස් එකක් ගන්නද? පොඩි සිංගප්පූරුව ගැන කොහෙද බැලුවත්ද? මේ සිංගප්පූරුවේ හිටපු ඇමති කෙනෙක්, ඒ කියන්නේ සුබ්‍රමණියම් ඊශ්වරන් කියන එක්කෙනාට සිරදඬුවමක් හම්බෙලා තියෙන අවුරුද්දකට. ඒ මදන් ඒ නෙවෙයි කොහෙත් ඉතින් අල්ලස් පගා තෑගි දැන් ගන්න බෑනේ. ඒ රටේ තෑගි ගන්න බෑ. මෙයා අරන් තිනවා ෆෝමියුලා 1 මේ බලන්න යන්න ටිකට්ස් අරන් තිනවා. සයිකලයක් අරන් තිනවා. අරක පොලිටිෂන් කෙනෙක්. ඔව්. ඊට පස්සේ මේ ප්‍රයිවට් ජෙට් වල යන්න මේ ඒවටත් ෆැසිලිටිස් අරන් තියනවා කියලා ඔප්පු වෙලා තියෙන හන්ද පොලිටිෂන් කෙනෙකුට ඒව දෙන්න බෑ කියලා අවුරුද්දක සිරදඬුවමක්. මෝඩයෙක් නේ. දුන්නේ කවුද කියලා මතක නැහැ කියන්න බෑ. ඇයි බං මෙහෙ තට්ටු ගණකොල ගෙවල් දොරවල් හිටන් දුන්නේ කවුද කියලා මතක නැහැ කිව්වනේ. මම ආච්චි දුන්නා කියනවා. ආච්චි දුන්නා කියනවා. ආච්චි දුන්නා කියනවා. මල්ලක දාලා. ඒ කියන්නේ ඒගොල්ලන් ලංකාවේ පොලිටික්ස් ෆලෝ කරන්නේ නැහැ මචං. ඒකනේ. ඉන්ටර්නැෂනල් පොලිටික්ස් කොච්චර වුණත් ඒෂියාව ඇතුලේ සවුත් ඒෂියා බලන්න අපේ බලලා නැන්නේ පිස්සුනේ අයියෝ. අවුරුදු 50කින් පස්සේ පළවෙනි පාරට මේ එයාද හිරේ අයියෝ පිස්සුනේ අර ගයක් දුන්නා මට ඒ ගේ දුන්නේ කවුද කියලා මතක නැහැ කියපු එකව බුදල්ලාපති කම විදේශාපති කමට මාරු කළා. පිස්සුනේ අයියෝ මොඩයක. මේ මහින්ද රාජපක්ෂගේ මහින්දට මේ මාස්ටර් ක්ලාස් එකක් කරන්න පුළුවන් නේද ඔය සබ්ජෙක්ට් එක. ඉන්දස් තියරි. ඔව් අපේ මේ බ්‍රූනෝ පොඩ්කාස්ට් කර කරනවා වගේ. මහින්දට පුළුවන් ඔයගෙන මාස්ටර් ක්ලාස් එකක් කරන්න. අන්න ජාත්‍යන්තර කීර්තිය. ඔව්. අන්න ජාත්‍යන්තර කීර්තිය. ඒ කියන්නේ මහින්ද මහින්ද නේද අර දැන් තියෙන්නේ නේද ලෝකයේ මේ
යුනිවර්සිටිස් වලට යන්න පුළුවන් ස්පෙෂල් අර මේ ගෙස්ට් ලෙක්චර් කෙනෙක් හැටියට යන්න පුළුවන්. ඔව් මේට කියලා දෙන්න. අර නිවුස් එක ගමු නේද? මහ බැංකුව අධිපතිවරු සම්බන්ධයෙන් තියෙන ප්‍රවෘත්තිය. අතරම අතිවිශේෂ කැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා. ඒ තමයි මහ බැංකුව අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරලා තියෙනවා. එතකොට මින් ඉදිරියට කිසිදු මහ බැංකුව අධිපතිවරයෙකුට විශ්‍රාම වැටුප හම්බෙන්නේ නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සභාපති සහ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කොමහරි රජයේ බලය පිට මේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරලා තියෙනවා. යනුව පහුගිය සැප්තැම්බර් 11 වනදා සිට බල පැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප හෝසි වෙනවා. 1998 ජනවාරි පළවෙනිදා ඉඳලා මේක අහෝසි කරලා තිබුණා. හැබැයි ඊට පස්සේ 2015 ජනවාරි පළවෙනිදා ආයේ මේක ක්‍රියාත්මක කරනවා. ඒ අනුව 2015 ජනවාරි පළවෙනිදා ඉඳලා හිටපු මහ බැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුපක් හම්බුණා. මේකෙදි ඇතරම ඒගොල්ලෝ අවසන් වරට ඒගොල්ලොන්ට ගෙවපු මූලික වැටුපෙන් 174% සමාන මාසික විශ්‍රාම වැටුපක් ඒගොල්ලෝ සේවය කරපු වසර ගණන නොසලකා ලබා ගැනීමට ඔය 2015 කරපු වැඩෙන් පස්සේ හම්බුණා. හැබැයි නව ගැසට් නිවේදනයට අනුව පෙර හිටපු අයට වගේම දැනට ඉන්න අයට වගේම ඉදිරියටපත් වෙන කිසිම කෙනෙක්ටත් විශ්‍රාම වැටුපක් හම්බෙන්නේ නැහැ. මේ අරුණ් ශවීන්ද්‍ර කියලා තියෙන අද ඔයගොල්ලෝ මේ DDK ඉන්නවා කියලා අමතක වෙලා නේද කියලා නිවුස් කිව්වද නෑ නෑ මේ එහෙම නිවුස් නැති දවස් තියෙනවනේ ඒකයි අරක්කු සමාගම් වල පොළු ගැන නිවුස් එකක් අද දිනමින පුවත්පත වාර්තා කරලා දුන්නා අමද්දට දිනේ හින්දා තමයි මං හිතන්නේ මේ නිවුස් එක වාර්තා කරන්න ඕද කියලා අලුත් නිවුස් එකක් නෙවෙයි මේ ලෝක අමද්දප දිනේ හින්දා ඉතින් මීඩියා වලින් කතා කරලා සුරාපද කොමසාරිස්ගෙන් අහනවා ඉතින් දැන් මේ අමද්දප දිනේ දවසේ මේ ඒක මට මං ආසව ඒ කන්ට්‍රඩික්ෂන් හරි අද හැම රේඩියෝ චැනල් එකකම ටීවී චැනල් එකකම වගේ මේ සුරාපද කොමසාරිස්ගේ ස්ටේට්මන්ට් එකක් වොයිස් කට් එකක් අරගෙන තියෙනවා මේ නිවුස් වලට කියන්නේ අමද්දප දිනේ දවසේ සුරාබදු ගැන අහන එකමද එන අයිරොනිකලි කන්ට්‍රඩික්ටර් එකක් නේද? ඒ කියන්නේ අමද්දප දිනේ කියන්නේ බොන්නේ නැති දවසනේ. අර උන්නේ සුරාවල් බදු එකව කරගන්න. බදු නැති දවස. අද සඩුයි අද කඩේ. මොකද කියලා තියෙන්නේ? එදාට කතා කරලා එදාට ඇයි ජන මට තේරෙන්නේ නැහැ මේ කෑල්ල. ඇයි අමද්දප දිනේ දවසේ ජනමාධ්‍යවේදී සුරාබදු කොමසාරිස්ට් කතා කරලා සුරාබදු ආදායමකට අහන්නේ? ඉතින් එදාට ඉතින් ඒක ගැන හිත හිතන ඉන්න තියෙන්නේ නැහැ නේද? එදාට හිතන්න ඕනේ ඇත්තට එදා කතා කරන්න ඕනේ එක්කෝ ඇඩික් එකේ චෑමන්ට ස්කැඩ් එකට ඉතින් මද්‍රව්‍ය ප්‍රචාරණ විරෝධී ආයතන තියෙනවා මද්‍රව්‍ය මේ මද්‍රව්‍ය විරෝධී ආයතන තියෙනවා සුරාබදු කොමසාරිස් කියන්නේ බොන්නේ එපා කියලා කතාවක් කියන කෙනෙක් නෙමෙයි බදු කියලා බීපා සුරාබදු කොමසාරිස් කියන්නේ දැන් අපි තුමු බොණ්ඩ එක දවසක් දීලා අවුරුද්දේ දවස් 364 බොණ්ඩ නැති කළා නම් සුරාබදු කොමසාරිස් කෙනෙකුත් නැහැ නේද? එතකොට ඒ අවුරුද්දට එක දවසයි මේ අමද්දප දින එදාට සුරාබදු කොමසාරිස්ට නිවනක් නැහැ මේ කෝල් එනවා බදු එකතු කළාද කියලා අහලා කොහොමද ඉතින් ඒ සම්බන්ධයෙන් ස්ටේට්මන්ට් එකක් අද හැම මාධ්‍යකම වගේ පළ වෙලා තියෙනවා. අරක්කු සමාගම් කෝටි 1800ක පොලු තියලා තියෙනවා කියලා තියෙනවා. ඒගොල්ලෝ තීරණයක් කරන් තියෙනවා නොවැම්බර් 30 වෙනිදා වෙනකොට 2023-24 වර්ෂයට අදාළ හිඟබදු නොගෙව්වොත් ඒ අයට 2025 වර්ෂය සඳහා ලයිසන් එක ඉෂු කරන්නේ නෑ කියලා. හැබැයි මේ වගේ ලයිසන් එක ඉෂු කරන්නේ නෑ වගේ තීරණ මීට කලින් ගිය අවුරුද්දේ ගත්තා. ඊට පස්සේ ආයි මාසෙකින් දෙකකින් අරගොල්ලෝ අර ගෙවන්න තියෙන එකෙන් යම් කොටසක් ගෙවලා ඒගොල්ලන්ගේ ගිනුම් පෙන්නලා අපේ තව මාකට් එකේ බඩු තියෙන සල්ලි මාකට් එකේ එකතු වෙන්න තව කල් යනවා. අර මේ එම්එම් කරලා පොඩි ගාණක් බැලන්ස් කරලා ලයිසන් එකයි ගත්තා. මොකද ගිය අවුරුද්දේ මට මතක විදිහට ආයතන පහක්ද කොහෙද නම් කරලා මේ අයගේ ලයිසන් ගලවනවා මේගොල්ලෝ ගෙවන්නෙම නැහැ කියලා. එතනින් සමහර ආයතන තිබුණා 2019-20 ඉඳන් ගෙවලා නැති. මේ ඒගොල්ලොත් පොඩි පොඩි ගණන් ගෙවලා නැවත ටික දවසකට පස්සේ ලයිසන් එක නැවත ලබා ගත්තා. ඉතින් අපි මේ ආණ්ඩුව අලුත් ආණ්ඩුව දැඩි තීරණයකට කියලා අර කුහිඟියක් වගේ තියෙද ඉස්සරහට? මේ බාර් එකේ කතාව හන්ද තියෙනවා තව නිවුස් එකත් එක්කම ගන්න. මේ කවුද සුමන්ද්‍රන් කියලා තියෙනවා. අර වහාම අර ලිස්ට් එක එළියට දැම්මනම් ටිකක් හොඳයි කියලා මේ අන්ඩුවට පොඩ්ඩක් කියලා තියෙනවා. නෑ නෑ නෑ, ඔය බාර් දුන්නේ කාටද කියන ලිස්ට් එක ඊයේ එනවා කියපු ලිස්ට් එක ආවේ නෑ නේ. ඒ ලිස්ට් එක ඒ සම්බන්ධයෙන් සුරාබද කොමසාරිස් ප්‍රකාශ කරලා කියන්නේ මාධ්‍යවල කතා කරලා ඇහුවාම කියලා තියෙනවා. ඒගොල්ලෝ කිසිම කියන්නේ නීතියට පටහැනි ආකාරයකට එකම ලයිසන් එකක් අත් දෙන්නේ නැහැ කියලා. එයා ඒකේ ප්‍රොසෙස් එක කියනවා. ඒ ලයිසන් එක
රික්වස්ට් කරන එක්කෙනාගෙන් සබ්මිට් වෙන්න ඕන ඩොකියුමන්ට්ස් ඒවා වෙරිෆයි වෙන්න ඕන ටැංක් ටික කියන ග්‍රාම සේවකගේ ඉඳන් සෑහෙන පියවර ගානක වෙරිෆිකේෂන් හරහා එතෙන්ට ආවහම ඒගොල්ලන්ගේ කවුරු හරි කෙනෙක් වෙරිෆයි කරලා ඊට පස්සේ ඒක යනවා මුදල් අමාත්‍යාංශයට අවසාන වශයෙන් මුදල් ඇමතිවරයාගේ අනුමැතියෙන් පස්සේ තමයි ලයිසන් එක නිකුත් කරන්නේ ජනාධිපති දැන් අසම් කරන්නේ නැද්ද ජනාධිපතිනේ මුදල් ඇමති ආ ඒකයි ඔව් එතකොට ඒ හැම ලයිසන් එකක්ම නිකුත් කරලා තියෙන්නේ ඔය හැම වෙරිෆිකේෂන් එකක්ම අරගෙන ඉවර වෙලා මුදල් ඇමති නෑ එතන කිසි ප්‍රශ්නයක් එතන කිසි ප්‍රශ්නයක් නැති වෙයි ඉතින් ඔව් ඒ කියන්නේ එතන නෙවෙයිනේ ප්‍රශ්න තියෙන්නේ මේ මම අර කොහොමත් අර වත්කම් බැරකම් වලත් තියෙන කේස් එක ඕකනේ ඉතින් ඒගොල්ලන්ගේ නම මගේ නෙවෙයි මගේ නෙවෙයි මගේ මොකුත් නෑ මේ මට අරකට උත්තරයක් ඕනි. දැන් මහ බැංකුව අධිපතිවරයා සම්බන්ධයෙන් ඒ විශ්‍රාම වැටුප මේ ඉවත් කරන එක සම්බන්ධයෙන් දැන් සාමාන්‍යයෙන් හසා දැන් ඔය වගේ දෙයක විශ්‍රාම මම දන්නේ මට ඇත්තටම ඒ කියන්නේ මේ ඒකට හේතුව මොකද්ද කියන කාරණේ මම දැක්කේ නැහැ. කවුරු හරි එහෙම මේ දැක්කනම් ඒක කමෙන්ට් කරගෙන යන්න. එහෙම නැත්නම් ඉවැද්දි කරගෙන යන්න. ඒක ඒ විශ්‍රාමයට අහෝසි කරන්න. මම හිතන්නේ ඒක අපොයින්ටඩ් ජොබ් එකක් හින්ද වෙන්න. මොකද ඒක රාජ්‍ය හයිරාකේ කුඩුඩුඩ දෙන එකක් නෙවෙයිනේ ඒක රජයේ සේවකෙක් කියලා ගන්න බෑ යම් විදියකට දැන් උදාහරණයක් පත් කරන තනතුරක් නේ උදාහරණයකට අජිත් නන්දලාල් හිටියේ නෑනේ ලංකාවේ මහ බැංකු අධිපතිතුමන්ට පත් කරනට යව ගෙන්නලානේ මහ බැංකු අධිපතිතුමෝ ඔය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසීම ගැන කතාව ඒකම තමයි දැන් මේ පාර්ලිමේන්තු වලට අපි අවුරුදු පහක් තේරුණා කියමු ඊට පස්සේ දිගටම පෙන්ෂන් ගන්න ඕනේ නෑනේ ඒගොල්ලෝ රජයේ සේවකයට පෙන්ෂන් එක හරිය අවුරුදු ගානක් රාජ්‍ය සේවයේ වැඩ කරන්න තියෙන්නේ ඔව් මේකේ කොහොමත් දැන් ඔය මේ කවුද අර්ජුන් මහේන්ද්‍ර නාවේ සිංගප්පූරුවේ ඉඳලා නේ. ඒතර එයාට ඒ වෙනම රස්සාවක් කර කර ඉිටපෙ කෙනෙක් වෙන ගෙනල්ලා මේ. ඔව් ඒක මේ මේ කියන්නේ දේශපාලන බලාධිකාරයේ විසින් පත් කරන තනතුරක් වින්ද තමයි මම හිතන්නේ ඒක ලොජිකලි ගැලපෙනවා. ලොජිකලි පෙන්ෂන් දෙන්න ඕනේ නැහැ කියන තර්කයේ තියෙන ඇත්තනේ එන්නේ. එතන මම හිතන්නේ. මොකද රාජ්‍ය සේවකට විධිමත් අනුයුක්ත වෙලා යම් කාලයක් ඒකේ ඉඳලා පෙන්ෂන් එක නිකන් යෝග්‍යතර වෙනසක් තියෙනවා. නෑ මේකේ මම දැක්ක සමහර තැන්වල දාලා තියෙනවා දැන් මේ වගේ තනතුරකට ඉහළ වෘත්තිමය භාවයක් තියෙන පුද්ගලින්ව ආකර්ෂණය කරගන්න බෑ. එතකොට ඒගොල්ලොන්ට දෙයක් පෙන්වන්න තියෙනවා. නෑ නෑ දරුවා දැන් අපි ශ්‍රී ලංකන් ඇලයන්ස් ගත්තොත් ශ්‍රී ලංකා ටෙලිකොම් ගත්තොත් ඕකට ගන්නෙත් ওই විදියටනේ. ඒගොල්ලන්ට පෙන්ෂන් ගෙවන්නෙත් නෑනේ කොහොමද? නෑ අනික දැන් පෙන්ෂන් එක මතම මතනේ පෙන්ෂන් දැන් ඔය වගේ තනතුරක සහ ඒ තනතුරට ලැබිය යුතුයි කියලා මං හිතන දීමනා වරප්‍රසාද එක බැලුවම පෙන්ෂන් එක එතන කාරණයක් නෙවෙයි. ඒ කියන්නේ මහා බැංකුව අධිපති වගේ තනතුරක් සාර්ථකව දරන්න පුළුවන් කෙනෙකුට එයාගේ ස්කිල් සෙට් එක තව ආයෝජනය කරන්න පුළුවන් දැන් ඕන තරම් තියෙනවා. එයා පෙන්ෂන් එකක් මත යැපෙන්න බලාගෙන එතෙන්ට එනවා වෙන්නේ නෑ මං කියන්නේ. අපිටම දැන් ඒ රැකියාව කරන කාලය ඇතුළත ඉහළ වැටු පාක් සහ වාහනයක් කො මොන හරි එහෙම පාස්කම් තියන දෙන කමක් නැහැ. මොකද ඒතොරේ ඒ ජොබ් රෝල් එකට ගැලපෙන එකක් නේ. නමුත් එයා ඒක කරලා ඉවරෙන් පස්සේ දිගට මෙයා බලා ගන්න ඕනේ කියන එක. අනිත් එක උඹ ආරම්භය හසා කිව්වාගේ ඒ ජොබ් එකෙන් අයින් වෙලා එයාට නිකන් කන්සල්ටන් කෙනෙක් වෙන එක නිකන් මාළුක වැඩක් නෙවෙයි. රටක මහ බැංකුව හැන්ඩල් කළාම කොයි හරි ඉන්ටර්නැෂනල් බැංක් එකක බ්‍රාන්ච් මැනේජර් කෙනෙක් වෙන්නවත් බැරි වෙන්න විදියක් නැහැ නේ. ඒ જાති මිනිස්සුයෙකුට ඒක. ඒතකොට ඒක මං හිතන්නේ මාත් අර අර ඒ ඕකම තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්බන්ධයෙන් තියෙන්නේ. මං කියන්නේ මන්ත්‍රී කෙනෙකුට ඇමති කෙනෙකුට නිසි වැටුපක් දෙන්න. මොකද ඔක ෆුල් ටයිම් ජොබ් එකක්. ඔව්. එයා වෙන වැඩක් කරන්න බෑ ඒ කාලේ. ලෝලු විකුණන ගමන් විනෝදාංශයකට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒකට එයාව ඉතා හොඳින් නඩත්තු කරන්න. එයාට ඉන්න තැනක් දෙන්න. එයාගේ සම්නිවේදන අවශ්‍යතා සපුරාලන්න. එයාගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලන්න. එයාට හොඳ ජීවිතයක් දෙන්න. එයාව ඒ කියන්නේ හෙලිකොප්ටරේ ගෙනියන්න ඕන නම් හයියෙන් හයියෙන් ගිහිල්ලා වැඩ කරන්න తీරගෙන හෙලිකොප්ටරේ ගෙනියන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ අපි නිදා ගන්න කෙනෙක් නම් ඇඳක් දෙන්න. ඇඳක් දෙන්න. නිදා ගන්න කෙනෙක් නම් කටු කම්බි ඇඳක් දෙන්න. ඇහැරවල තියාගන්න. ඒ කියන්නේ මං කියන්නේ ඒ අපි නඩත්තු කරන්නේ ඒ පාර්ලිමේන්තු ඇමති മന്ത്രി ධුරය හෝ ඇමති ධුරය දරන අසවල් නම දරන පුද්ගලයාව නෙවෙයි. ජනතා නියෝජනයක් ඒ තියෙන්නේ. ඒ නඩත්තු කරන්නේ අසවල් ඇමතිව. ඒ ඇමති තනතුර අපි නඩත්තු කරගත යුතුයි. ඒ ඇමති තනතුර අපි කරන රස්සාවට වඩා බාහිර දුර රස්සාවක් කියලායි මං හිතන්නේ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මං ආයි කියනවා මේක එදත් කිව්වා ඒ තනතුර වෙනුවෙන් ලබා දෙන වරප්‍රසාද ටිකේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. තනතුර දාන තනතුර අස්සට රිංගෝන මිනිහාගේ යවුනේ. ඒ මිනිහව තෝරගන්න විදිය වෙනස් කරගන්න. දැන් ඔය පහුගිය කාලේ මම එකක් නේ ඔය එක පැත්තකින් ඔය වාහන දෙන්න එක ඇයි වාහන නොදී බර කරත් දෙන්න කියලාද කියන්නේ. නැත්නම් ඔය වාහන වලට ඔච්චර කෑ ගහන ඉරිසියා හින්දාද. කියන එහෙමත් වෙනවනේ එහෙදි තර්කයක්.
නමුත් මෙතන තියෙන ඒව නෙමෙයි. ඒ ආගමකට ගන්නේ ඒ වාහනේ නුසුදුසු පුද්ගලයෙක් අතර ගිහිල්ලා තියෙන හින්දා. සහ සමහරලාට තනතුරු පැටව ගහලා වගේ, කියන්නේ තනතුරට කාර්යයක් නැතුව නිකන් Tamanට අර ළඟින් තියාගන්න ඕනට තමන්ගේ දේශපාලනයට උදව්වක් වෙයි කියලා තනතුරු ප්‍රදානය කරන්නත් එපා. ඒකවත් හරි ඒ වගේ තනතුරු ප්‍රදානය කරලා නිකන් වේයෝ කාපු වගේ වාහන දෙන්නත් එපා. ඒ මිනිස්සුන්ට ඊට වඩා හොඳයි බර කරත්තයක් දෙන්නේ. අර ඒකමම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 
කාර්යභාරයක් නොමැති ඇමති කියලා කෙනෙක්. ඔව්. මේ ගිය සතියෙත් අපි පිඹුරෙක්ව කුරිය කරා. You shut up. මට ඉංග්‍රීසියෙන් අරින්ට එන්න ලෑස්ති වෙන්න බෑ. මොන මෝඩේ තෝයි මොකදයි මොනට කරගෙන තියන්නේ? වලට වැඩිපුර දඟලන පොඩි ළමයි පැයට වේලාසන නිදා ගන්නවා කියලා මං අහලා තියෙනවා. සිරිමාවට කලින් කවුරු හරි ඉඳලා තියෙනවා කියලා කියන්නේ මම මොකක් හරි දවසක කිව්ව සිරිමාව තමයි මට මතක ඉස්සෙල්ලම කාර්යභාරයක් නොමැති ඇමති උනේ කියලා. එතකොට කවුරු හරි ඒක නිවැරදි කරලා තිබුණා කමෙන්ට් සෙක්ෂන් එකේ නෑ ඊට කලින් තව එක්කෙනෙක් ඉඳලා තියෙනවා කියලා කාර්යභාරයක් නොමැති ඇමති. ඒ වරුනේ අපේ කාර්යභාරයක් නොමැති ඇමතිටත් ඇති නේද මොකක් හරි වෙන වැඩක් නිකන් ඉන්නවා කියන්නේ නෑ තියෙන්න බෑනේ. දැන් කාර්යභාරය ඔෆිස් වල ඉන්නව නේද එහෙම කාර්යභාරයක් නොමැති නෑ ඒ කාර්යාල කාර්යසාධකනේ වගේ නෑ. දැන් මම දැකලා තියෙනවා ඔෆිස් වල ඉන්නවා දැන් අපි වැඩ කරන අතර සමහර අය ඉන්නවා මල් කපනවා ඒ කියන්නේ නත්තලට මේ සරසනවා දේ ඒ කාර්යභාරයක් නොමැති අය තමයි ඒ වගේ කරන අය දන්නේ හැම කාලෙම වැඩ නෑ යම් යම් කාලවල තියෙනවා යාරට. එහෙනම් මේ අපි යන්නේ නේද? හෙට ලිවිං රූම් නේද? ආව් හෙට ලිවිං රූම් රෙකෝඩින් තියෙනවා. තේබොමු. චින්තක ජයකොඩි එක්ක චමිල මදුෂාන් එනවා අපිත් එක්ක තේබොන්න. ඔයාලත් තේ ටිකක් මස් කැල්ලක් ලෑස්ති කරගෙන මේ ලිවිං රූම් රෙකෝඩින් අහන්න එකතු වෙන්න. මේ හකුරුයි නේද? හකුරු කැල්ලයි. හකුරු වලට සමහර පළාත්වල කියන්නේ මස් කියලා. මේ එකයි. තව ප්‍රවෘත්තියක් තියෙනවා ඒක මම හිතා අද කතාවට ගන්න ඕනේ. අපි තව ටිකක් මේ ප්‍රවෘත්තියට යන්න ඇරලා කතා කරමු. මේ යන්න ඇරන නිවුස් එක නිකන් කියන්නම්. බෙදුණු උතුර එකතු කිරීමට අලි රාජා සුභාෂ්කරන් වැඩට බසී කියලා ප්‍රවෘත්තියක් අද පුවත්පත්වල පළ වුණා. ඒක සෑහෙන බරපතල බෙදුණු උතුර කියන්නේ මේ උතුරේ පක්ෂ උතුරේ හා නැගෙනහිර දෙමළ ජනතාව නියෝජනය කරන පක්ෂ විවිධ තැන්වලට විවිධ තැන්වලට කියන්නේ ඒගොල්ලෝ දකුණේ එක එක දේශපාලන පක්ෂ එක්ක සාංගමක ඉන්නවා. එක කණ්ඩායමක් එහෙම ඉතින් ඒක ගැන අපි තව ඒක ගැන ටිකක් මේක ටිකක් බරට කතා කරන්න ඕන එකක්. අපි මේක වෙන දවසක අල්ලමු. සහ මේ තව ටිකක් මේ නිවුස් එකේ යම් යම් තොරතුරු එළියට ආවට පස්සේ කතා කරන එක තමයි මේකේ තාම මේ පළවෙනි ඩිස්කෂන් එකේ තියෙන්නේ. බලමු ඉතින්. හරි. නම් අද සමගමනේ මේ ඊපදව සින්දුවක් කියවයි සින්දුවේ තිබුණා වචන උතුරයි සතුට ලයේ කාගේද සජිත්ගේද ඔබේ පැතුම් මා ගාවයි මගේ පැතුම් ඔබ ගාවයි සිංදුවේ පදයක් උතුරයි සතුට ලයේ කාගේදී කාගේ ලයේ සතුට දූතු කාගේ ලයේද සතුට සමහර විට මේ වෙලාවේ අනුර කුමාරගේ ලයේ වෙන්න පුළුවන්. මොකද උතුරෙන් සමහර විට වෙනම අපේක්ෂකයෙක් නොදැම්මා නම් ඒ ලයේ සතුට වෙන කාගේ හරි ලයට යන්න ඉන්න තිබුණා සමහර විට. එතකොට මේ වෙලාවේ සමහර අනුර කුමාරගේ ලයේ වෙන්න පුළුවන් එක තියෙන්නේ. එහෙමද? ඒකටත් එක්ක කියන්න බලන්න කියලා. ලයේ ඉඳලා ඊට පස්සේ උගුලට එද්දන්න. ජය වේවා. ජය වේවා.
කවදාවත් මේ වැරද්දෙන් ගැලවෙන්න බැරි වෙයිස. රජෙන් මට පඩි ගෙවන්නේ මේ මිනිසුන්ගේ සල්ලිස. මම රස්සාව හරියට කරනවා කියන්නේ මගේ ටීම් එක රස්සාව හරියට කරනවා කියන්නේ සර්ට කවදාවත් එළියට ඇවිල්ලා මට මොනවාරි කරන්න බැරි වෙයිස.